සොක්‍රටිස් වීණා වාදනය කරන්නට පුරුදු වෙන්නේ වයස අවුරුදු 68 දී. ලියෝ ටෝල්ස්ටෝයි බයිසිකල් පදින්න පුරුදු වෙන්නේ වයස අවුරුදු 67 දී. මාවෝ සේතුන් වයස අවුරුදු 75 දී විනාඩි 60ක කාලයක් ඇතුළතදී යාලු නම් වූ ගඟ හරහා පිහිනාගෙන යනවා. එතකොට මොනවහරි දෙයක් කරන්නට මොනවහරි දෙයක් ඉගෙන ගන්නට වයස ප්‍රශ්නයක් නොවන බව ඔබට වැටහෙනවා. හැබැයි ඒ එකම ප්‍රශ්නය වයස නම් පමණයි කියලා මට හිතෙන්නේ. වයස ප්‍රශ්නෙත් එක්ක දහසක් වූ ආර්ථික අපහසුතා මැද්දේ පෞල් ප්‍රශ්න එක්ක කෙනෙක් ඉගෙන ගන්නවා නම් ටිකක් පරිණත වෙච්චි ටිකක් මෝරපු වයසකදී ඔව් ටිකක් වෙනස් විදිහේ මිනිස්සෙක් වෙන්නට ඕනි. අපි අද දිනන ජීවිත තුලින් ඔබට ඔබ ඉදිරියේ දිගහරින්නට සූදානම් වන්නේ එවන් වූ වෙනස් විදිහේ අභියෝග රැසකට මුහුණ දුන්නු හරි අපූරු චරිතයක් ගැන. ඒ ගැන කතා කරන්නට මත්තේ නොෂිනි අද මොනවද ඔය පැත්තේ හදන්නේ? හොඳයි ජනිත, අද දවසේ සී ෆුඩ් වලට කැම්පි කට්ටියට ඔන්න විශේෂ විදිහේ ආහාරයක් තරු පහේ කෑමක් කිව්වට කෑමක්වත් නෙවෙයි නේද ෂෙෆ්? මේක බීමක්. බීමක්. ඔන්න සුප් එකක් තමයි හදන්නේ. ෂෙෆ් ප්‍රවීන් මාත් එක්ක ඉන්නවා. ජනිත් අපි සුප් එකක් තමයි හදන්නේ. කියන්නකෝ ෂෙෆ් මොනවද හදන්නේ කියලා. ඉතින් අපි අද හදන්නේ සී ෆුඩ් තොම් යම් සුප් එකක්. සී ෆුඩ් තොම් යම් සුප් එකක්. මේකේ අපිට ඉස්සෝ තමයි පාවිච්චි කරේ. මේකට අපිට ඕන දැල්ලෝ, ඒ වගේම ෆිෂ්, මාළු ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. අද අපි ඉස්සෝ වලින් තමයි මේ තොම් යම් සුප් එක හදන්නේ. මේක පොඩ්ඩක් ස්පයිසි. ටිකක් මේක සැරයි. ඔබ හිතන්න පළවෙනි පාර එලෙවල් කරනවා අසමත් වෙනවා. දෙවෙනි පාර එලෙවල් කරනවා අසමත් වෙනවා. විභාගය අත්තරලා දානවා. ආයෙත් වයස අවුරුදු 30 දී මොකක් හරි හේතුවක් ඉඳා කාගේ හරි මග පෙන්වීමක් ඉඳා ඔහු ආයෙත් එලෙවල් කරනවා. හිතන්න හරි අපූරු කතා බහක් අද තියෙන්නේ. ප්‍රවාහන පද්ධති විශ්ලේෂක මාර්ග සංවර්ධන අධිකාරී යසසිරි රංජිත් නාවලවත්ත කියන වෙනස්ම චරිතයත් එක්ක අපි අද කතා කරන්නේ. රංජිතයි අයිබෝවන්. අයිබෝවන් මල්ලි. රත්නපුරේ ගම. ඔව්. කොහෙද ඉස්කෝලේ ගියේ? අම්මා තාත්තා කවුද? රත්නපුරේ සබර්ගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිකල පාතකර කියලා සුන්දර ගමක් තමයි මගේ ගම් පළාත. මගේ තාත්තගේ ගම් පළාත තමයි පාතකද. අම්මගේ උපන් ගම ඇහැලියෝඩ. එතකොට මම මුලින්ම ඉපදුනේ පාතකඩ ග්‍රාමයේ වතුපිටිය ග්‍රාමීය රෝහලේ. ඒ ගමේම තිබිච්ච සුන්දර පාසලට තමයි මම මුලින්ම පාසල් අධ්‍යාපන සඳහා ප්‍රවිෂ්ට වුණේ. හරි. 1980. හරි. ඒ පාසල් ගමන, ඒ පාසල් දිවිය සාමාන්‍ය කෙනෙක්ගේ වගේම තමයි. ඔබ ඒ ලෙවල් කරන්නේ 1993. 93 දී. පළවෙනි පාර ඒ ලෙවල් කරනවා F4යි. ඔව්. මම මේක ඔබ ඊට පස්සේ ආය කරනවා ඒත් අසවත්. ඔව්. ඊට පස්සේ ඔබ විවිධ බාධක රැසකට මුහුණ දෙනවා. ඊට පස්සේ දවසක් ඔබ බස් එක යනකොට රැකියාවට යනකොට ඔබට ගණිතය උගන්වපු දයාරත් සර් ඔබට හම්බ වෙනවා. ඔව්. ඔහු ඔබට ඔබේ මාවත වෙනස් කරන්නට උපදේශයක් දෙනවා. මොකක්ද වෙන්නේ සිද්ධිය එතෙන්දී? ඔව්. මේ වකවානුව 2003 වගේ කාලය මට මතක හැටියට අප්‍රේල් හෝ මේ මැද භාගයේ දවසක් මට මගේ ජීවිතේ හැරුම් ලක්ෂය පටන් ගත්ත ඉතින් ඒකේ හැරුම් ලක්ෂය නියමුවා තමයි මගේ ආදරණීය ගුරු පියාණන් දයරත්න සර්. එතුමා මට ඒ 2003 දවසක මම කොළඹ රත්නපුරේ ඉඳන් කොළඹට එනවා මගේ රැකියාවට. ඇවිල්ලා දිනපතා මම ගමන් කරනවා රත්නපුරේ ඉඳන් කොළඹට ඇවිල්ලා කොළඹ ඉඳන් නැවත ඉදිරියට යනවා. ඒ යන ගමනේදී තමයි මට දයරත් සර් මුණ ගැහෙන්නේ. ඒත් මගේ පළමු හමුවීමෙන් සර් මුණ ගැහිලා අවුරුදු ගණනාවකට පස්සෙ තමයි ඒ හමුවීම සිද්ධ වුණේ. ඉතින් මගේ වාසනාවකට මට එදා මං බස් රථයට ගොඩ වුණාම සර්ගේ සීට් එකේ ඉඩ තිබුණා. සර් මාව වඳුරගෙන මාව වාඩි කරගත්තා. ඉතින් වාඩි කරගෙන අපි විස්තර කතා කරලා ආගිය තුරතුර කතා කරගෙන යනකොට කොළඹ විශ්වවිද්‍යාලය ගාවින් යනවා. මේ යනකොට මම දිනපතාම ඒ කාලේ විශ්වවිද්‍යාල ගාවින් එනකොට මගේ සිහිනයක් තිබුණා
mata wisudal sisi kena tuh mana kocer, honda tuh kira. Tinggal hama kata agar ini anak kota sir, ekka sir, maging aku dah muka dekaran di putra mihai, mangko sir, mamanya reki awak karena sulur reki awak. Mihai tinggal adya apa nih kohmu dekare mangko usah sepele sir kerala mih, muka depan sir git mih, panti old sahaba gila tuh na. Itu kota sir, tema mata kaya tiu na, honda mata kaya. Tinggal mama kita mihai. Usaha sadaya apa yang kerana membalap rutu ini mah upaya dia, kami bahaya upaya dia kari ganja, kiu gama serahua maging usaha sepele kiu para kerada kiala. Terus mangkwa ser mandi para kiala tiye nama, tapi kiu para nam tiye nama, kiu bahwa serku ini nang usaha sepele lian ngoko kiala. Asih matai kari ngang arum pudu mandi aku na, mangi ting hina wela sering serahua mih ser mih usaha sepele mih. Dan di para lihat lah mama dengan dia dihitik, buah. Tahun berapa? Mata itu korang visi ada ya, visi ada. Mang daru dini kepiek. Emana korang? Oh, suami puru sih, kiting. Sama aja kat tu icu purwa sih. Oh. Pasal sih sih gawa gaya mata, kami adha pun katu tu kerana maru ini insa mang sir mukadde, ni usah sepele kerana mahem mang katiluak nanti wedi kela. Saya kua mama dana termin nang mahem katiluak nae. Oya kau katat. Wisudal pertipadan kumpulan sabah bertegihing, ini turut-turut tiga ganu atau puluhan deh berarti kalau entang wa gus sahaya para kali kapara dia kena wa ini sah, hitam begihing me wisudar tikaram mata endu ko mau mana kehendak kita, ting home itu wisudar kata agam dia, kata pura kita kalah mama lagi higa membesa, ting idara ya magi, jiwite puduma venas kama siddho na ida dawas, ini segi wacana tika ahagi na. Mang kita kata, kami semua mata magapain aku video itu puluhan nang kocer lassan dah mata jiwiti, wenaskaragan puluang. Mama itu dimi anu nih, kami bisa bidal pati padar kau sabah bata. Kela mang negara town hall lola board place segi, mama tiu nih, mama gya itu nih. Ihi mudim magi ihi ngiting itenna niladari mahatmiak muna gheuna. Ramang magi anu nata awe kela, mang kuwa mihmai. Mama mencerai saya sakit nama, miss mata mi dalam buah kek, usah sepele mata lian na puluhan deh, mana kerma bija kelangka bi tiada lagi. Saya hari itu pun wisma itu patu nama mi mana dia kiaging, apa yang apa, iting ya mama bahag, tena seperti pada komisar sabahwe mi komisaris tu maga wata mama mana dia saya kaki nagi ya, ini kita sebab balan nu kami. Amu tu kena kaya villa inna ma, mihema mih dayak maging hana sir balan mih mih agi mih prasada uttarayak sir dina puluang ini kela ma wisara kela ma handunla dunna, pasi sir maging wisara sampurna ehuwa, ehuwa ma gua hima prasyan naya langka bena, waisa prasyan naya, oya ata mih usas pelalih ala wisudale anno nang oya hari itu ibah kerla, pasila inna api oya wisudale anno, ting buhum satu ting, tadi ngaya villa mama kelim magiye. Nah, betul. Rata perit gya. Kini daerah seser muna kehuna mukata se amatara panti karena istana itu gya. Ihing ting seret kiuwa. Istri se puluhan mata level kerana, hima prasnya kene. Wisudah lepati pada nene kumpulan sabah mata awas redunna. Me ni tiramu tulai puluang igul langge me getluak kene kya. Deng, jite deng. Mata prasnya akti nama deng. Kasadat bandar, lama ini dengan aku tinno, dengan taat tak ini, suami purushe, ego lalu posen ekaran nata tone, ego langke cipte ya, amaru edan nata be, eh mati aja nara wagi dia ekaran nato be, itu kita patang kan, ika, denun nanti muka kerhiter prosen ekman, mereka ekaran de puluang, mereka bami ekaran ek hari dekik lalu ber, ne ek hari, mata ini mohoti, mang abiyogya, kita mohonu dunna, segi. Saya rencana kerapasse, rencana kerata passe, mata hituna mama mereka kalau kerana pulua mata. Mage ikadaya tiennya kawadawat mang dia behai kila hitanna kematine, hitanitne, mata hemat dia pulua. Mata pulua kianna istana itu memang ini. Insa mama mata istira adistana tiennya mata mereka keragana pulua. Mami keragana awasya pasubi masakas keragena usaha kerla mang wisudale anu mata mai kila mangi dah hita gatta. Ewe nak kuda mangi arti kita tati tu punya, entah mana modal mangi teri kerela tu punya, ikhlas sahisi dah aku agi modal mangga waktu puna, mangga nang handal belua didas pahaya urudde level lienawa nang,
දැන් ගෙදරට මාසෙකට කොච්චරක් යනවද කියලා ඒ කාල සීමාව තුළ මට පොඩි මුදලක් තමයි මාසෙට වියදම් කරන්න වෙන්නේ ඒකේ මදි එතකොට මම නැවත සැලසුමක් හදාගත්තා මට ආවේනික වූ මම මොකද මම පසුගිය කාලේ කියන්නේ සර් මුණ ගැහෙන්න කලින් මම කොළඹ යනකොට මට හිතවත් වෙච්ච ව්‍යාපාරික හිටියා ගොඩක් දවසක් මට මතකයි ගිය දවසක වුණා එක ව්‍යාපාරික මහත්මයෙක් මේ මිස රංජිත් ඔයාලට පුළුවන් නේ මගේ මේ මම ප්‍රොඩක්ට් එකක් කරනවා ඔයාගේ රත්පුර පැත්තට ගිහින් පුළු මේක මේ උගනන්න පුළුවන් නේ ඔයාලට මේ මුදලක් හොයා ගන්න පුළුවන් සහභාගී වෙන්න පුළුවන් නම් මේක කරමු කියලා ඒක මට මතක් වුණා පස්සේ මම නැවත ඊගව දවසේ දැන් මේ කර ජීවත් වෙන්නත් අවශ්‍යයිනේ ඔබතුමා දැන් ප්‍රශ්නේ මගෙන් යොමු කරපු දේ හරි සාධාරණයි ඒක හරි ඒ නිසා මම තීරණය කරා මොකක් හරි දෙයක් විකුණලා මම වියද මුදල අවශ්‍ය වියදමට මුදලක් හොයා ගන්න ඕනේ කියලා මම කොළඹ ප්‍රදේශයේ මගේ හිතවත් ව්‍යාපාරික මහත්මයා මුණ ගැහුණා අකෝ මම කොයි දාමට ඔයා කිව්වේ අර මේ සහභාගී වෙන්න කියලා ඔයාගේ ප්‍රොඩක්ට් එක මේ විකුණන්න මට ඒක කරන්න පුළුවන් දැන් මම කරන්නම් කියලා එයා බොහොම සතුටු වෙලා රයිට් එනවා අපි පටන් ගමු කියලා ප්‍රොඩක්ට් එක ඇත්තටම රිදි හොදන සබන් කෑල්ල ඒක මම එයාගේ මට දුන්න පෙට්ටි දෙකක් ඇසුරුම් කරපු පෙට්ටි දෙකක් එනවා මේ දෙක විකුණලා එන්නකෝ මේ අපි ඉදිරියට ඉස්සරහ තව හොඳට මේ ව්‍යාපාරය කරගෙන යන්න ඔයාලට මම අත දෙන්නම් කියලා මාව ඇත්තටම දිරිමත් කරා ඒ දිරිමත් භාවයත් මගේ ජීවිතේට හරි වටින දෙයක් වුණා දැන් ඊට පස්සේ ඒ ලෙවල් කරන්න ඉගෙන ගන්න කොහොමද ආයෙත් දැන් මම ඒ දෙක ගෙනල්ලා පෙට්ටි ගෙනල්ලා මාගාව තිබුණා පාපැදියා ඒකේ යාන්ත්‍රික කරපු පාපැදියක් මම ඔය සර් මුණ ගැහෙන්න මැද කාලේදී මම මට යාන්ත්‍රික අංශයෙන් ඉංජිනේරු පැත්තෙන් මට හැකියාවක් තියෙනවා යාන්ත්‍රික වැඩ ගැන මට හොඳ කුසලතාවයක් තියෙනවා එතකොට මම කරේ ඒ කොළඹින් ඒ යාන්ත්‍රික මේ ඉංජිම අරන් ඇවිල්ලා ඒ පාපැදි වලට සවි කරලා මෝටරයක් නැහැ කියලා මෝටරයක් පාපැදිට සවි කරලා මේ මම ඒකත් විකුණුවා කිහිපයක් මේ රත්තෝර ප්‍රදේශයේ ඉතින් මාගාවත් එකක් තිබුණා මම කරේ මේ අර පෙට්ටි දෙක බයිසිකලේ බැඳගෙන මම ඉතින් එදා දවසම කල්පනා කරා දැන් මම මේක කොහොමද කරන්නේ මුදලක් හොයා ගන්න ඕනේ මම අමතර පන්තිකට යන්න ඕනේ දරුවෝ දෙන්න ඉන්නවා පෝෂණය කරන්න ඕනේ ඒගොල්ලන්ට බිරිඳ ඉන්නවා එතකොට අනිකුත් සමාජීය වගකීම් දරන්න වෙනවා යුතුයකම් කරන්න ඕන මේවට මුදලක් හොයන්න ඕන නිසා මම තියාගත්ත මේ බයිසිකලේ මේ පෙට්ටි දෙක වැදගෙන ගියක් ගියක් ගානේ මම මේක විකුණනවා ඒක මගේ මම්ම හදාගත්තු සිතුවිල්ලක් මම ඒක හිතලා මම මගේ බිරිඳත් එක්ක සාකච්ඡා කරාම එයා අවසර දුන්නා ගැට ප්‍රශ්න අපි කොහොම හරි ඔයාගේ විභාගයට ඔය අවශ්‍ය ඒ ඔයා ඉගෙන ගන්න මමත් උදව් කරන්නම් අපි මේ ඒ කාර්යය කරමු කියලා හරි එතකොට දැන් එතකොට ටියුෂන් යනවා ඔව් ඔබ ටියුෂන් යනවා ඔබේ දරුවගේ විතර වයස ළමයි එක්ක තමයි පන්තියේ ඉන්න වෙන්නේ ඔව් ඒක කොහොමද එතකොට වෙන්නේ ඒ වකවානුව ඒ වකවානුවේදී පුතාට අවුරුදු 6ක් වගේ තමයි මගේ ඥාති සහෝදරයෝ හිටියා යාගේ දරුවෝ ඒගොල්ලන්ගේ දරුවෝ ඔබතුමා කියන මේ හරි මේ වයසේ ළමයි තමයි ඉතින් මුලින්ම ඩාරම් සර් මට එන්න කිව්වා ඊට පස්සේ පන්තිල ගියාම දැන් මගේ වයස පේන අවුරුදු 28යි අවුරුදු 18ක වගේ දරුවොත් එක අවුරුදු 10ක වෙනසක් පේනවා ඒක ඒගොල්ලෝ නිකන් හිතුවේ මම මේ සර් මුණ ගැහෙන්න ආව කෙනෙක් කියලා සර් පන්තිය පටන් ගත්තට පස්සේ වාඩි වුණාට පස්සේ ඒගොල්ලන් හරි විශ්මයටපත් වුණා මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා කවුරු හරි නැත්තා සර්ගේ හිතවතෙක් ඇවිල්ලා මේ වාඩි වෙලා ඉතිරි කියලා දන්නේ නැහැ කියලා පස්සේ විවේක කාලයේදී මේ ඒගොල්ලෝ මාව හම්බෙන්න මාව කගෙන් ඇහුවා මේ අයියේ කියලා කතා කරේ අයියේ මේ ඔයා කවුද මොකද්ද මේ කරන්නේ කියලා ඇහුවා මං කිව්වා මම මල්ලි මෙහෙමයි නැවත උසස් පෙළ ලියන්න මං එනවා ඔයගොල්ලන්ගේ පන්තියට සහභාගී වෙන්න දයරත් සර් මට ඉන්න කිව්වා සර් මට උදව් කරන්නකෝ මට ඔයගොල්ලන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා මල්ලි ඔයාලගෙන් උදව්ව තියෙනම් මට පුළුවන් විශ්වවිද්‍යාලය යන ඔයගොල්ලෝ වගේම ඒ නිසා මට උදව් කරන්න මම බලාපොරොත්තු වෙනවා ඔයාලගේ සහය කියලා කිව්වා ඉතින් බොහොම කුළුබග වුණා මාත් එක්ක ඒගොල්ලෝ රත්පුර ප්‍රදේශයේම මේ මගේ ඒ දරුවෝ ටික මේ මට පුදුම සහයෝගයක් ලබා දුන්නා ඉතින් අපි පන්තිවල ඒගොල්ලෝ මාත් එක්ක
අත්තල් බඳගත්තා මට උදව් කරනවා අපි ගණන් හදනවා වැඩ කරනකොට ඉතින් ඒගොල්ලෝ මට ගොඩාක් සහය දුන්නා සමහර අවස්ථාවල එයාලගේ නේවාසිකව ඉන්න ස්ථානයට මට යන්න සිද්ධ වුණා ගිහින් අතපසු වෙච්ච පාඩම් වැඩ ඒගොල්ලන්ගෙන් අහගත්තා කවදාවත් මම හිතුවේ නෑ මම වයසින් වැඩි මම මේගොල්ලන්ගෙන් මේ යමක් අහන එක මට මදිකමක් එවැනි මේ ඍණාත්මක සිතුවිල්ලක් මට පහළ වුණේ මම කොහොමත් එහෙම හිතන්නේ නෑ මම මගේ අරමුණ තියෙන්නේ අභිප්‍රාය තියෙන විශ්වවිද්‍යාලය යන්න ඒක හොඳ විදියට හැමෝමත් එක්ක සුහඳ සීලීව කටයුතු කළා ගුරුවරුන්ගේ ඒ ආදරය කරුණාව ඒ මගේ මට ඒ උදව්ව ලබාගෙන මම විශ්වවිද්‍යාලය යනවා කියලා මම මට හිතුණා ඉතින් ඒ නිසා ඒ කටයුත්ත මට ඒ තරම් අපහසු වුණේ හොඳට වැඩත් කරා කොච්චර කාලයක් ටියුෂන් කියද මම අවුරුද්දයි මාස 3ක් වගේ කාලයක් තමයි අසස් පෙළට තුන්වෙනි පාරට මේ සැල මේ ලකලැස්තුන කාලේ දැන් පළවෙනි පාර F4ක් අරගෙන ඊට පස්සේ කැම්පස් යන්න තරම් පාස් වෙන්න නම් කොච්චර මහන්සියක් වෙන්න ඕනිද අරගෙන ළමයි දෙන්නෙක් ඉන්නවා මෙහෙන් වයිෆ් ඉන්නවා සල්ලි නැහැ රස්සාවක් නැහැ කොහොමද මේ දේවල් එක්කද මේක හරි දුෂ්කර කාල පරිච්ඡේදයන්නේ ඔව් මල්ලි දැන් මම කිව්වනේ බය මම අර පටන් ගත්ත කියලා පොඩි ව්‍යාපාරයක්. එතකොට මම සමම් විකුණන ව්‍යාපාරය. අමතර පන්ති වලට සහභාගි වෙනවා. මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඇත්තටම කෘතගුණව මගේ ගුරු පියාණන්වරු. මොකද ඒක මගේ ഇതുමාලට කරන මේ අවස්ථාවක් කරගන්න මම මගේ ගරුත්වය ප්‍රකාශ කරන්න. දයාරත්න සර්, සාන්ත ඇලුසිය විශ්වවිද්‍යාලේ පිරිමි පාසලේ රත්නපුර ජ්‍යෙෂ්ඨ ගණිත ගුරු පියාණන් අනිත් කෙනා භෞතික විද්‍යා ගුරුවරයා ප්‍රසාද් සිල්වා සර් අද ජීවතුන් අතර නෑ සර් මිය ගියා අනිත් කෙනා තමයි සමන් විජේතුංග රසායන විද්‍යාව ගුරුවරයා සීවලි මධ්‍ය මහාවිද්‍යාලයේ ඒ ගුරුවරු තිදෙනා තමයි මට ජීවිතේ මාව විශ්වවිද්‍යාලයට යොමු කරලා මගේ හැරවුම් ලක්ෂයට අත් උදව් දීපු නිමවරු තුන්දෙනා ඉතින් මම මේ වෙලාවක් කරගන්නවා ඒතුමලට කෘතගුණ ප්‍රකාශ කරන්න ඉතින් සර්ලා මගෙන් මුදලක් අය කරේ නෑ ගෙන් ෆ්‍රී කාඩ් ඔව් මට නොමිලේ ගන්නේ මට කිව්ව හැම වෙලේම ඔයාගේ අභිප්‍රායිස්ට කරගන්න ඔයාගේ අරමුණ කරා යන්න අපි ඔයාට පිටිපස්සේ ඉඳලා උදව් කරන්නම් ඔයා කොහොම හරි විශ්වවිද්‍යාලය යන්න එච්චරයි ඔයාට කිසි ගැටලුවක් මේ වෙන්නේ නැහැ ඔයාට ඉගෙන ගන්න අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ඒ මුද්දන සියල්ලම මේ මට ටියුට්ස් ඒ දේවල් ඔක්කොම දෙන්නම් පොත්පත් දෙන්නම් ඔයා කොහොම හරි පාඩම් කරලා විශ්වවිද්‍යාලය යන්න කියලා මට අවවාද දුන්න මුලින්ම. ඉතින් ඒගොල්ලෝන්ගේ පන්ති සර්ලාගේ පන්ති වලට ගිහින් මම කටයුතු කරනකොට සර්ලාට තේරුණා මම ඇත්තටම වැඩ කරන කෙනෙක් කියලා. මමත් මගේ සිහිනයක් තිබුණා මම විශ්වවිද්‍යාලය යා යුතුමයි කියලා. එතකොට ඒ සිහිනය මට ඉෂ්ට කරගන්න අවශ්‍යයි ඉතින් මම හොඳට වැඩ කරා. ඒ අතරතුර දැන් ටියුෂන් පන්ති නැද්ද දවස්වලට දැන් ජීවත් වෙන්න මොන හරි ක්‍රමයක් කරන්න බෑ මම කරන්නේ අර මගේ පාපැදිය අරන් බයිසිකලේ. ඔව්. සල්ම කවදාවත් මේ කරලා තිබුණේ නැහැ. නමුත් එකපාරට මම ගමේ ගෙවල් වලට ගිහින් සබම් විකුණනවා මම සබම් අරන් ආවා කියලා ගෙවල් වලට කිව්වා. මේ මගෙන් සබම් ගන්න මම මෙහෙම ඉගෙන ගන්නවා මට උදව්වක් කරන්න ඕගොල්ලෝ මේ වගේ සබම් කෑල්ලක් දෙකක් අරන් මට සහයෝගයක් දෙන්න කියලා. ඉතින් ඇත්තටම ඒ කාල වෙනකොට ගෙදරකට ගෙවල් ගාවට ගිහින් වෙළඳාමේ කවුරුවත් සබන් විකුරලා නැහැ. ඒක අරුම පුදුම දෙයක්. මිනිස්සු පුදුම වුණා. සබන් මොකටද මේ ගෙදිට අරන් ආවේ කඩෙන් ගන්න පුළුවන් එක. මං කව් ඒක ඇත්ත. නමුත් මම මේ වැනි දෙයක් කරන්නේ මේ මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා සමට සහයෝගයක් විදිහට මගෙන් ගන්න කියලා. ඇත්තටම ඒක පුදුමයි හැමෝම මගෙන් මං එනකම් පෙරමග බලාගෙන ඉන්නවා මේ පස්සේ සබන් ගන්න. මට අන්තිමට අන්වර්ත නාමයෙන් පට බැඳුනා සබන් මාමා සබන් මල්ලි ඉතින් මිනිස්සු කතා කරන සබන් අයියේ ඉතින් එහෙම තමයි කියන්නේ දරුවෝ දැන් ගෙදෙට්ට ගියාම නිවාඩු දවස්වලට බිල් කරනවා අර ලියුම් මාමා තැපල් මාමා වහම බිල් කරනවා වගේ ගීට්ටු ගාඩින් බිල් කරාම ඉතින් දරුවෝ කියනවා අම්මේ සබන් මාමා ඇවිල්ලා ඉතින් මගෙන් ඇත්තට සබන් කෑලි ඒගොල්ලෝ උදව් විදිහට ඇත්තටම කෘතගුණව ප්‍රකාශ කරන්න ඕනේ අපේ ශ්‍රී ලංකාවේ මිනිස්සු හරි හොඳයි කෙනෙකුට නැගිටින්න උදව් කරන මිනිස්සු බහුතරයක් ඉන්නේ. ඉතින් එවැනි කොටසක් තමයි මට මුණ ගැහුනේ. එයාලගේ සහයෝගය මට අසීමිතව ඒ පිටුහලක් වුණා. හරි. රත්නපුර නිව් ටවුන් පුස්සැල්ල මිල්ලවිටිය පරකඩුව. ආදරණීය ඔබට සමහර විට මතක නම් මීට අවුරුදු 10කට විතර කලින් මීට අවුරුදු 2003යි අවුරුදු. ඔව් 9කට 10කට විතර කලින් වැඩි. ඊට වැඩි. 2003 වකවාන. ඔව්. ඔබට මතක නම් අර ඔබේ ගෙදෙට්ට
සබන් අරගෙන ආපු ඒ සබන් මාමා එහෙම නැත්නම් සබන් අයියා එහෙම නැත්නම් සබන් මල්ලි තමයි අද අපේ කතානායකයා හවුපේ මුදියන්සලාගේ යසසිරි රංජිත් නාවලවත්ත කියන අරුම පුදුම චරිතය ප්‍රවාහන පද්ධති විශ්ලේෂකතුමන් අපි බොහොම ගෞරවයෙන් අද අපේ කතාබහට එකතු කරගත්තේ දැන් එහෙම සබන් විකුණලා තමගේ දරුවෝ දෙන්නට කණ්ඩක් දීලා බිරිඳත් පෝෂණය කළා ලොකු කට්ටක් කාලා අර තමට වඩා අවුරුදු 10ක් විතර බාල නංගිල මල්ලිලත් එක්ක එකතු වෙලා ගණන් හදලා කොහොම හරි ඒ ලෙවල් ගොඩ දාගන්නවා F4ක් ගත්තු සබ්ජෙක්ට් වලින් ඒක එක්සර්ලයිස් පාස් ගමනක් නෙවෙයි රංජිත් අය ඔව්මයි ඒ කාලේ ගොඩක් කට්ට කන්නට ඇති ඇත්ත වශයෙන්ම බඩට කොච්චර බඩගින්න ඉන්නට ඇද්ද ආ ඥාන කතාවක් කාලා කහට එකක් බීලා දවස ගෙවන්නට ඇති ඔව් මෙහෙමයි දැන් මම වෙලදාම යනකොට ගෙදරට මං අවශ්‍ය දරුවන්ට අවශ්‍ය කටයුතු ඒ කොහොම හරි මං ඒගොල්ලන්ට අවශ්‍ය බඩු බාණ්ඩ ටික ලබා දීලා මං උදේ පාන්දර පිටත් වෙනවා මේ වෙලදාමේ යනකොට ඉතින් දවල්ට කෑම එකක් සමහරට ගෙනියන්නේ නැහැ මොකද මගේ බිරිඳ ලොකු පුතත් ලොකු පුතායි දෙවෙනි පුතා වඩාගෙන ලොකු පුතාව සූදානම් කරලා පාසල්ට යන්න උනා. ඒතකොට ඒ කටයුතු එයා කරනවා. ඒ දැන් බලාගෙන නැතිනේ. ඔව් බලාගෙන නැති. ඒ සියල්ලම යා තමයි වගකීම මේ කරේ දරුවන්ගේ කටයුතු ටික. මට තිබුණේ ගෙදෙට්ට අවශ්‍ය මූල්‍ය කටයුතු සලස්වන එක. මගේ වැඩිත් කරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය බඩු බහන්න ගෙනත් දීලා ඒ කටයුතු කරන්න ඒ වගේකින් මම බාරගත්තා. ඉතින් ගියාම ඉතින් දවල්ට ඉතින් බඩගිනි හැදෙනවනේ. බයිසිකලේ පදිනවා. ඒ වගේම අර යාන්ත්‍රික කරුබජල සමහරලාට මේ යාන්ත්‍රික ක්‍රියා කරලා යනවා. ඉතින් ගියක් ගානියක් ගන්න බය මේ පදලා පැදගෙන තමයි යන්නේ. මොකද පුංචි පාරවල් ගම්මැද්ද තියෙන ගෙවල් පොඩි ගෙවල් ඒ පාරවල් වල යන්න ඕනේ පැදගෙන. ඉතින් ගියාම බඩගිනි හැදෙනවා. ඉතින් පුංචි තේ කඩයක් හොයාගෙන ගිහින් අර පාන් හදලා අතිරික්තේ හදා අපි කියන්නේ අය ගල්බනිස් කියලා කියනවා ගල්බනිස් අපි ඒවට කියන්නේ බැරිම තැන කියලා ඔව් බැරිම තැන ඒ දවස්වල රුපියල් 7ක් වගේ වෙන්නේ 10ක් 7ක් වගේ වුණ ඉතින් රුපියල් 15කින් දවල් වේල කොහොම හරි ෆිල්ම් හදන්න ෂේප් කරගන්න රුපියල් 7ක් වී ඕනනම් බනිස් ගෙඩිය රුපියල් 3.50ක කාට එකක් බොනවා හොඳට වතුරේ බිහිලා ඉතින් මට ඒක හරි තෘප්තිමත් මට බඩගින්න දැනෙන්නේ නැහැ මං දවසට කොහොම හරි ආදායම රුපියල් 700ක් 800ක් හොයා ගන්නවා හොයාගෙන හවස එනකොට ගෙදෙට්ට අවශ්‍ය එළවලු ටික හාල් ටික අරන් ඇවිල්ලා ඉතින් ඊගව දවසේ පන්ති යන්නත් ඕනේ පන්ති ගිහින් එහෙම කටයුතු කරා ඉතින් මට ඇත්තටම මුදලක් මම අනවශ්‍ය විදියට කිසිම විදියට අපි නාස්ති කරේ නැහැ මගේ විරද ඒව කලමනා කරා ගෙදර බඩු බහන්න ගෙනත් දුන්නා අර පිරිපැස්මෙන් පාවිච්චි කිරීමත් ඒක ලুকু පිටිවහලක් මට විරද අර පිරිපැස්ස නැති කා ගෘහණියක් වුණා නම් මම කොහොමද මෙහෙම කරන්නේ ඒක එයාගේ දක්ෂතාවය ඉතින් ඒ සියල්ලම නිසා මට ජයග්‍රහණය කරා යන්න පුළුවන් වුණා ඉතින් ගොඩාක් දුක් විඳා ඉතින් සමහර දවස්වලට පුතත් එක්ක යනකොට ඉතින් මිනිස්සු විවිධයිනේ නේද අපි සමාජයේ විවිධ මිනිස්සු ඉන්නවා ඉතින් ඒගොල්ලන්ගේ අදහස් අනුව සමහරු කියනවා ඉතින් තාත්තා පුතා දෙන්නම ඉගෙන ගන්නවා නේද කියලා විහිළුවට පහසෙන් කතා කරපු අවස්ථාවක් තිබුණා. ඒ කිසිම දෙයකින් මම සැලුන්නේ නැහැ. මගේ මානසික මට්ටම මම හොඳට හදාගත්තා. මම හිතාගත්තේ හැම තැනෙදිම මට එන බලපෑම් වලදී මාව අධෛර්ය වෙන දේවල් වලදී මම ධිරමත් වෙනවා. මම හිතාගත්තේ සාමාන්‍යයෙන් යකඩයක් රත් කරනකොට තලලා තලන්න තලන්න තමයි ඒක පන්නරේ ලැබෙන්නේ. මුහත් වෙන්නේ. ඒ වගේම තමයි අපේ ජීවිතත් අපිට ගැටලු සමාජීය ගැටලු විවිධ බාධක එනකොට අපි වැටෙනවා නම් ඒ අපි ඇතර පෙරදලා ඉබේටම. නමුත් මම එහෙම කෙනෙක් නෙවෙයි. මාව මගේ ජීවිතේ අභියෝග එන්නෙන්න මට පසුබෑම් එන්නෙන්න තමයි මම මුහත් වෙන්නේ. මම ඒවෙන් ධෛර්යමත් වුණා. එතකොට තවත් උත්සාහ කළා නෑ කොහොම හරි මම විශ්වවිද්‍යාලේ යන්න ඕනේ. මම කැම්පස් ගිහින් තමයි මම මේගොල්ලන්ට ආදර්ශයක් වෙන්න කියලා හිතාගත්තා. ඔව්. දවල්ට මේ බනිස් ගෙඩියක් කාලා කහට එකක් බීලා දවල් දවසම බයිසිකලේ ගෙවලා ඊට පස්සේ පහුවෙන්ද ටියුෂන් යන්නටත් ඕන ක්ලාස් එකට යන්නත් ඕන. හැබැයි ඒව ආයේ පාඩම් කරලා බලන්න එපා. කෙමිස්ට්‍රි ෆිසික්ස් එම පාස් වෙන එක ලේසි පාස් දෙයක් නෙවෙයි. කොහොමද පාඩම් කරේ එතකොට? පේපර්ස් වල උත්තර ලිවි කොහොමද? දැන් ටියුෂන් පන්ති ගියාම මම දැන් උදේවරුවේ පන්තිය හවර වෙලා හවසටත් තව වෙනත් රසායන විද්‍යාව පන්තියක් තියෙනවා නම් ඒකට සහභාගී වෙන්න එපා. ඒ අතර කාලය තියෙනවා පැය එකහමාරක් දෙකක් විතර කාලය.
එතකොට මම කරන්නේ පන්ති විරචි ගාම අර ගුරුවරයෙක් උගන්වන්නේ නැති හිස් පන්ති කාමරයකට ගිහින් ඒ ආයතනයේම තැනකට ගිහින් මං සර් එදාම ඉගන්නපු දේවල් ටියුට් අරන් ඒ කාලය විනාශ කරගත්තේ නැහැ. මොකද මට හෙට කරන්න බෑ හෙට මං ජීවත් වෙන්න මේ රැකියාවට යන්න වෙලදාම යන්න ඕනේ. ඒතර අද ඒ කාලේ පුළුවන් තරම් මං ඉතර කරගත්තා. හැම වෙලේම කාලය විනාශ කරගත්තේ නැහැ සර් උගන්වලා දෙන දේවල්. ඊට පස්සේ හෝම් වර්ක් ගෙදර වැඩ තියෙන ඔක්කොම ටියුට් පේපර් පාස්ට පත්‍ර සියල්ලම මං ඒක පිළිතුරු ලියනවා. නැත්නම් හවස ක්ලාස් එක තවත් පනහර තියවන වැඩ කරන්න. ඒ කාලය සම්පූර්ණ කාලය මං ප්‍රොජෙක්ට් එකට ගත යුටිලයිස් කරගත්තා. ඊට පස්සේ හවසට මම පන්තියට සහභාගි වෙලා හවස බස් එකේ ගෙදර එනවා. ඇවිල්ලා සාමාන්‍යයෙන් මේ රෑට ඉක්මනට ඉතින් බිරිඳ මොන හරි සකස් කරපු දෙයක් කාලා මම 11 විතර ගන්න නිදි ගන්නවා. නිදිගෙන 11ට හැරිලා එළි වෙනකම් හෙට මම ටියුෂන් පන්තියකට යන්න තියෙනවා. නැත්තම් මං හෙට වෙලදාම යන්න මොන හරි ඒ කටයුතු කරන්න එපා. එතකොට මගේ එක්කෝ වෙලදාමට යන්න අවශ්‍ය ටික මම රෑ 11 වෙනකන් නිදිගෙන රෑට තමයි ඒව බයිසිකලේ හදාගෙන බඩු ටික ලකල හැටි කරගෙන ඒ බිල් පොත් අරන් තව මුදල් ගන්න තියෙනවා. ඒව කටයුතු කරගන්න පැයක් එකමාරක් විතර. ඊට පස්සේ මම පාඩම් එළි වෙනකම් පාඩම් කරනවා. ඒ කියන්නේ ටියුට් මට දෙන ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියනවා. කාලය විනාශ කරගත්තේ නැහැ. ඒ එහෙම කරගෙන යන කාලයකදී මට එක්තරා කාලයකදී මුණ ගැහුණා මගේ අසල්වාසී සහෝදර මල්ල තුන්දෙනෙක් මේ දෙන්නෙක් රාජකීය විද්‍යාලයේ දෙන්නෙක් අනිත් එකන සීවලි මධ්‍ය මහාවිද්‍යාලයේ ඒ තුන්දෙනා මම මෙහෙම දෙයක් කරනවා කිව්වහම ආරංචි වෙලා මම මුණ ගැහෙන්න ආවා. අයියේ එන්නකෝ අපිත් එක පාඩම් කරන්න. ඔයා මේ ගෙදර පාඩම් කරන්න ඕනේ මොන හරි ඔයාට අපි උදව් කරන්නම් කියලා යාළම යෝජනා කරා. මම අසල මේ ගිවල් ගාම ගියක්. ඉතින් එහි ගෙදෙට්ට ගිහින් මම මේ යාළත් එක පාඩම් කරා. ඉතින් මට අතපසු වෙන දේවල් ඒගොල්ලෝ නැවත මට පෙන්ලා දෙනවා මේ ටික මෙහෙම කරන්න අයියේ. රසායන විද්‍යාවේ අපි කියපු මොන හරි පාඩම් ඒකක තියෙනවා නම් මේවා මෙහෙම කරන්න මේ විදිහට ප්‍රශ්න පත්‍රට උත්තර ලියන්න ඕනේ කියලා මාව හැම වෙලේම ඒගොල්ලෝ දැනුවත් කරනවා අප්ඩේට් කරනවා. එතකොට එහෙම තමයි මං කැපකිරීම කරේ. එළි වෙනකම් මං ඉන්නවා මට හරි ආසාවක් තිබුණා. ඒ කියන්නේ මට නිදිමතක් දැනෙන්නේ නැහැ. දරුවයි බිරිඳයි දරුවෝ දෙන්නයි ඒගොල්ලෝ මගේ ආරක්ෂාවට ළඟින් ඉන්නවා නිදි ගන්නවා. මම මේ මේසේ වාඩිලා පාඩම් කරා. මට ඒක තමයි ශක්තියක් උනේ. එහෙම කරන්නේ මම හිතාගත්ත මෙහෙම කරේ නැත්තම් මම අවුරුද්දේ මාස 3කදී මට උසස් පෙළ කරන්න බෑ. මොකද අවුරුදු දෙකක් මැදි සාමාන්‍යයෙන් උසස් පෙළ හරියට විශේෂිත විදිහට සමත් වෙන්න. ඉතින් ඒ නිසා කාලය පුළුවන් තරම් ප්‍රයෝජනට ගත්තා. ඒ කාලය විනාශ කරගත්තේ නෑ. සම්පූර්ණ වැඩ ටික කරගෙන නම් මොකද ගුරුවරුන්ට මම විශ්වාස වෙන්න ඕනේ. විශ්වාසනීය ශිෂ්‍යෙක් වෙන්න ඕනේ. ඒගොල්ලන්ට මම ශිෂ්‍යනේ. මම වැඩිහිටියෙක් වුණාට ගුරුවරයාට මාව ශිෂ්‍යෙක්. ඒගොල්ලන්ගේ අරමුණ එයාලා බලාපොරොත්තු වෙන්නේ මම ඒගොල්ලන්ගේ දෙන වැඩ ටික කරලා ඒ පේපර් වලට ප්‍රශ්න පත්‍ර වල උත්තර ලියලා ඒගොල්ලන්ට පෙන්නලා ඒගොල්ලන්ගේ සිත සතුටු කරන්න බෑ. ඉතින් ඒ වගකීම අභියෝගයක් විදිහට බාර අරන් මම ඒ වගකීමක් හොඳ මේ වගකීම ඉෂ්ට කරලා දුන්නා. ඒක මටත් උදව්වක් එක පැත්තක මටත් වාසියක් වෙනවා. ගුරුවරයාගේ හිතත් සන්තෝෂ වෙනවා. ඉතින් ඒ නිසා ගියාට පස්සේ මගෙන් ඉස්සල්ලා මහන කොහොමද ටික් කරාද කියලා. ඉතින් පින්නට පස්සේ හරි සතුටුයි. සර් නිතරම එනවා මාව බලන්න. විශේෂත්වයක් මට දැක්ව ඇවිල්ලා කොහොමද කරාද. හැමදාම කවදාවත් මම වැඩ කරලා නැත්තේ නෑ. තිබුණ නදාරත් සර් දැන් මේ රූපහානි වැඩසටහන බලාගෙන ඉන්නවත් ඇති සමහර විට. සර් සාක්ෂි දරයි. සර්ගේ හෘද සාක්ෂි දන්නවා. මේ අනිත් ගුරුරු තිදෙනාම දන්නවා. සමන් විජේතුංග සර් ඇවිල්ලා කොහොමද වැඩ ටික් කරාද කියලා සමහරට මාව ආදර්ශයක් කරලා අනිත් ළමයි දරුවන්ට පෙන්නනවා. මේ බලන්නකෝ මේ ඔයාලටයි කරන්න බැරි. එහෙම කැපකිරීම ගොඩක් කරා. සමහර දවස්වලට ඉතින් ඇත්තටම ගෙදර කොච්චරක් කිව්වත් ආදෑම වැස්ස එහෙම ස්වභාවික හේතුන් මත ඉතින් කාලගුණ හරස්කම ඔව් ආදෑමක් නැහැ. එතකොට ඉතින් මං අර අඳුරන ගෙවල් තියවන ඉතින් වෙලදාම යන ඉතින් ඒ ගෙදරට ගිහින් කිව්වම ඉතින් කොස් කිරියක් එහෙම කඩලා සුද්ධ කරලා එහෙම දෙනවා ඒගොල්ලෝම. කොස් කඩලා ඉතින් වෑංජන මොනාරි හදලා අවශ්‍ය කොළ ජාතිය දීලා ඉතින් මට එහෙම ගොඩාක් සහාය දුන්නා. කුරුවිට පුස්සැල්ල මිල්ල විටිය ඒ ප්‍රදේශ අසල්වාසී ජනතාව සහෝදරවරු සහෝදර ජනතාව මට ගොඩක් උදව් කරා ජීව ඒක නැගී හිටින්න. හරි. එලවල් කරන්නේ 2005 වර්ෂයේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙනව ඔබට? ඔව්. 2004 මලිට මතක ඇති සුනාමි ආවා. එතකොට සුනාමියෙන් පස්සේ තමයි අපිට විභාගෙට මුහුණ දෙන්න 2005 වර්ෂයේ.
තින් සුනාමි දවස්වල සුමාන දෙකක් තුනක් විතර පන්ති තිබෙන්නේ මොකද දයරන්ද සර්ගේ සහෝදරයා ඒ පවුල පිටිමු දරුවොත් එක්කම සුනාමි මේට ලක් වෙලා මිය ගියා අතුරුදහන් වුණා තින් සර් පන්ති තිබෙන්නේ තින් ඊට පස්සේ සර් කොහොමහරි මනස අදාගෙන නැවත පන්ති ආරම්භ කරා 2005 වර්ෂයේ උසස් පෙළ ලිව්වා ලියලත් මං නිකන් හිටියේ නෑ ඉතින් දැන් මොකක් හරි මේ ජීවත් වෙන්න කරන්න ඕන නිසා මම ඒ වෙනකොට එක දෙයක් කියන්නුනේ මගේ ව්‍යාපාරයේ දියුණු වෙලා තිබුණා. ඒ ව්‍යාපාරයට අවශ්‍ය ඒ ආයතන ප්‍රධාන ආයතනයේ වෙළඳ නියෝජිත මහත්වරු ඇවිල්ලා මට ලක්ෂ 3ක විතර සබන් ඒ සබන් මේ ඒක නොමිලේ මට ඒක තියලා යනවා. ඔයා මේක විකුණලා අපිට සල්ලි දෙන්න. ඒ විශ්වාසයකට නැගිලා තිබුණා. විභාගයේ ඇත්තටම විශ්වවිද්‍යාලේ යන්න ආපු නිසා තමයි මට ව්‍යාපාරම නැවතුවේ. නැත්තම් මම ව්‍යාපාරිකයෙක් අද හොඳ වෙළඳ ව්‍යාපාරිකයෙක්. ඒ කියන්නේ මම කුරුවිට නගරේ මං ස්ථානයක් බැලලා මට ඒගොල්ලෝ උපදෙස් දුන්නා ස්ථානයක් ගන්න අපි ඔක්කොම වහන ඒ ඩිලි ප්‍රවාහන කරන ලොරි සියල්ල අපි දෙන්නම්. ඔයාට අපි බඩු ගෙනත් දාන්නම්. ඔයා වෙළඳ නියෝජිත මහත්වෙක් කියලා අනිත් කඩවල වලට බෙදා හරින්න. ඔයාට ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් ඒ හැකියාව තියෙනවා කියලා මට ඒගොල්ලත් මාව අගේ කරා. සමහර විට විශ්වවිද්‍යාලේ යන්න බැරි වුණා නම් මගේ ජීවිතේ නම් අද හොඳ වෙළඳ ව්‍යාපාරිකයෙක්. ඔව් එහෙම වුණා නම් ඒත් සමහරට මෙතෙන් දෙන්න තිබ්බයි. ඔව්. ව්‍යවසායකෙක් විදියට මං මගේ වෙළඳ මේ ඉහළ මේ වාණිජ ශාස්ත්‍රයේ ඉහළ පුද්ගලෙක් විදියට මට සමහර විට මෙතෙන් අද මේ විදියට ඇවිල්ලා ඒ මාතෘකාව සම්බන්ධයෙන් කතා කරන්න තිබ්බා. කතා කරන්න තිබ්බා. රිසල්ට්ස් B2යි C2යි S1යි. C2යි S1යි. ඔබ මොට්ටෝ විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් දාම කළමනාකරණයේ පළවෙනි කණ්ඩායම 2006 වර්ෂයේ ඔබ තේරෙනවා. ඔව්. මොක කොහොමද එදා දැනෙච්ච සතුට? දැන් මුලින්ම ඒ ලෙවල් රිසල්ට් එක ආවට පස්සේ දැන් මට දයරන් සර්ට කියන්න එපා. මගේ නියමුව එතුමානේ එතුමා තමයි මට අනිත් ගුරුතුරු තුන්දෙනාත් හම්බුනේ. හැබැයි ඔතන මම මේක ප්‍රකාශ කරනවා දයරත් සර්රි ප්‍රසාද් සිල්වා කියන ගුරුවරුන් දෙදෙනා මං අදනම 95 දම් දන්නවා. එතකොට සර්ලා හරිම සතුටුනා මම මේ වගේ දෙයක් ආයෙත් නැවත කරන්න ගැන. ඉතින් රිසල්ට් ආපු ගමන් සර්ලාට ගිහින් කිව්වා සර් මෙහෙමයි සමන් විජේතුංග සර්ටයි ගුරුවරු තිදෙනාට මම කිව්වා මෙහෙමයි තුන්දෙනාට සර් මම මෙහෙම ප්‍රතිඵලයක් මට ලැබිලා තියෙනවා. බලමු අපි මේ කක්කරි වාට අනිවාර්යෙන් එන්නිට තියෙනවා කියලා ඊට පස්සේ මොරටු විශ්වවිද්‍යාලේ පාස් වෙලා කියලා ආවට පස්සේ ලියුමාවට පස්සේ මං ගිහින් කිව්වා සර් මොරටුවේ තමයි මට මේ කටුබැද්දේ යුනිවර්සිටි එකේ ඇවිල්ලා තියෙන්නේ මෙහෙම ට්‍රාන්ස්පෝර්ට් ඇන් ලොජිස්ටික් මැනේජ්මන්ට් කියලා ඩිග්‍රී එකට කියලා. ඊට කලින් සර්ලා මට උපදෙස් දුන්නා ඔයා ඒක ඉල්ලුම් කරනකොට ඉහළම තැන ඉඳන් ක්‍රමානුකූලව ඔයා ඉංජිනේරු අංශේ ඉඳන්ම ඒ විදියට ඔයා ඒක ගැළපුම හදාගෙන ඔයා ඉල්ලුම් කරන්න ඔයා එතකොට සමාජයට මොකක් හරි පාඨමාලාවකට තේරෙයි කියලා. ඒ සියලු උපදෙස් ඒගොල්ලෝ මට මාර්ග පෙන්වීම මග පෙන්වීම කරා. ඒ අනුව තමයි මම කටයුතු කරේ. එතකොට ප්‍රවාහන සැපයුම් කළමනාකරණයට කිව්වහම සර් කිව්වා මොරටු විශ්වවිද්‍යාලේ නම් මොකක් හරි ඩිග්‍රී එකක් තියනවා නම් ඒක හොඳ දෙයක් වෙන්න ඕනේ. ඒ නිසා ඔයා පුතා යන්න ප්‍රශ්න නැහැ. ඔයාට කරගන්න පුළුවන් කියලා. හරි සතුටු වුණා. ඉතින් මොකද සර්ලාගේ අභිප්‍රායත් ඉෂ්ට වුණා මගේ අවශ්‍යතාවයත් මගේ සිහිනයත් ඉෂ්ට වුණා. සර්ලාගේ සිත් සතුටු වුණා. දෙමාපිය සතුටු වුණා. මට අභිමානයක් වුණා. ඉතින් විශ්වවිද්‍යාලේ හැම තීරණාට පස්සේ අර එක දෙයක් මම කිව්වා මගේ ගෙවල් ගාව මල්ල තුද්දෙක් අපි පාඩම් කරානේ. එතකොට අපි 4 දිනාගෙන් 3 දිනෙම මොරටු විශ්වවිද්‍යාලේ. එක්කෙනෙක් රුහුණු විශ්වවිද්‍යාලයට ගියා ගණිත මේ ෆිසිකල් භෞතික අංශයට. අනිත් 3 දෙනාම එක්කෙනෙක් කාර්මික ඉංජිනේරුවරෙක් අද අනිත් කෙනා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරෙක් එයා ඉන්නේ දෙන්නම ලංකාවේ නෑ දැන්. හරි. දැන් මොරටු විශ්වවිද්‍යාලයට ඔබ සුදුසුකම් ලබනවා. දැන් මොරටු විශ්වවිද්‍යාලයටත් දැන් නිකන් ශිෂ්‍යයෙක් නෙවෙයි. වයස අවුරුදු 30ක විතර තාත්තා කෙනෙක්. වයස අවුරුදු 30ක විතර සැමියෙක්. දරුවෝ දෙන්නෙක් එක්ක. එතනින් තමයි එතනින් එහාට තමයි ඊළඟ පරිච්ඡේදය පටන් ගන්න. ඔව්. මං හිතන්නේ මේ සුප් එකට වඩා රසවත් ඇති ඒ කතාව. ඔව් මෙහෙමයි. දැන් 2005 වර්ෂයේ විභාගයට මුහුණ දෙලා මට විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ඨ වෙන්න ලියුමාවේ 2006 වර්ෂයේ මාර්තුවල. එතකොට දැන් ඊට පස්සේ මට දැන් අභියෝගයක් නැවත මේ
වෙනවා මේ අවදාන ඒ කියන්නේ මම අවදානමක් ගන්න වෙනවා ඊට පස්සේ අවුරුදු 5 හෝ 4 ජීවත් වෙන්නේ කොහොමද කොහොමද කියන්නේ දැන් සියලුම ව්‍යාපාර කටයුතු ඒ කියන්නේ පොඩි ව්‍යාපාරය හරි මම නැවතුනේ ඒවට සම්දුන්නා ඒව කතා කරලා ආයතනයත් එක්ක කතා කරලා සුවඳ සීලවේ ගනුදෙනු එනිම කරලා මාගේ බිරිඳයි දරුවා නැවත රත්තපුරේ ඒගේ අපි පුස්සැල්ලේ තමයි මහගෙදර තිබුණේ ඒ තමයි පදිංචිලා හිටියේ එහි ගොල්ලෝ එහි තියලා මම දිනපතා දැන් මොටර් සිදාලේ යන්න එපා ඒතොර එතන විදමක් යනවා බස් ගාස්තුවක් යනවා එතතව කිසිම ආදායමක් කරන්න බෑ මට මේ ලෙක්චර්ස් වලට ආයේ පාටම ඒ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරනකොට මට කිසිම රැකියාවක් කරන්න බෑ ඒ නිසා දැන් මම තේත් අභිය දැන් මට ඒක ඒ තරම් විශේෂත්වයක් නැහැ දැන් මෙච්චර දෙයක් කරලා ඒකත් කොහොම හරි කරගන්නවා කියලා මම හිතාගත්තා ඉතින් ඒ ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියලා මම ඩිග්‍රිය කොහොම හරි කම්ප්ලීට් කරනවා කියලා ඔන්න දැන් පළවෙනි දවසේම මොරටු විශ්වවිද්‍යාලයට ගියා ගියාට පස්සේ දැන් මම අවුරුදු 30 එතකොට ඉතින් වෙනසක් පේනවා නේ ඇත්තටම අර අවුරුදු 22 20 දරුවෝයි 30 කට්ටියත් එක්ක 30 දරුවයි 30 ඔව් කෙනා එක්ක කෙනාගේ වෙනසක් පේන නිසා දැන් ජේෂ්ඨ ශිෂ්‍යෝ එනවනේ දැන් ඒගොල්ලන් අපි ඇතුළත් වෙච්ච ගාමේ වගේ අපි කිසිලු වගේකින් බාර ගන්නවා ඒගොල්ලෝ අරන් කතා බහ කරනවා කොහෙද මල්ලව කොහෙද කොහෙද කියනකොට දැන් මල්ලි කියන කියලා කතා කරාම මාදියා බැලුවා කොහොම හරි ඒ වයසයිනේ වයස කීයද කියලා හෙව්වා මම කිව්වා මට අවුරුදු 30ක් වෙනවා කියලා දවසේ හිනාවල එකපාරටම මෑගුවා අසාද බඳලද කියලා මං කව මට අසාද බඳලා මං ඇත්ත කිව්වා ඉතින් අඟවන්න දෙයක් නැහැ මේ අඟන්න දෙයක් නැති නිසා මං කිව්වා මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා පස්සේ පුදුම විදියට ඉතින් හරිම මේ කියන්නේ එතනදී මේගොල්ලෝ මාව පුදුම විදියට අගය කරා ඒ ශිෂ්‍ය මේ නියෝජිතයාව අපේ ශිෂ්‍ය සංගමේ විශ්වවිද්‍යාලේ නම ප්‍රකාශ කරන්න කමක් නැද්ද අපි නමින් කියන්නේ ඔව් වශීර වශීර කියලා හිටිය ජේසුස් ශිෂ්‍යෙක් ඇවිල්ලා කතා කරලා ගියා බොහොම සතුටුයි කියලා හැමෝටම මාව කොන්න දැන් එනවා ජේෂ්ඨ ශිෂ්‍යෝ මේ තාත්තා කෙනෙක් ඇවිල්ලා මොරටු විශ්වවිද්‍යාලයට අපි එක්ක මේ අපේ පහළ බැජ් එකට කියලා ඇවිල්ලා ඔක්කොම වට කරගෙන දැන් කතා කරනවා එතකොට ඒ වෙනකොට රත්නපුරේ මාත් එක්ක හිටපු කට්ටියක් දැන් පොලිමේ මට පේනවා දැන් මාත් එක්ක සම එකට ගෙනගත්තු බහුතරයක් ආවා ඒ රත්නපුර සාදාරසගේ ගෝලියෝ ඒ වගේම අර මේ රාජකීය විද්‍යාලය දෙන්නත් ඉන්නවා දැන් ඔක්කොම දකින්නවා දැන් ඒගොල්ලොත් දකින්නවා මට මේ මාව වට කරන විශේෂයෙන් කතා කරනවා ඉස්සර අහලා ඉතින් එදා බොහොම සුහදව අපි පිළිගත්තා ඉතින් ඊට පස්සේ සතියක් දෙකක් අපි අර විශේෂ වැඩසටහන් වල සහභාගී වුණා බොරටු විශ්වවිද්‍යාල හැමතැනම පෙන්වන්න එක්කන ගියා ඊට පස්සේ දවස් 3-4කට පස්සේ මාව නැවතර ශිෂ්‍යනිය මේ අපේ මේ යුනියන් ලීඩර් ආවා හම්බෙන්න වශීර වෙලා කුවා අයියේ කියලා කතා කරා අයියේ ඔයාට අපි ගොඩක් මේ ගරු කරනවා දැන් ඔයාට කොහොම දරුවොත් එක්ක දැන් මේ ඉගෙන ගන්නකොට ඔයාට ආර්ථිකය නැහැනේ ඔයාට අපි මේ උදව්ව මට කරන්න පුළුවන් කුවා මම ඔයාට ගියක් දෙන්නම් කිව්වා අපි වැඩසටහනක් කරා සුනාමි නිවාස කීපයක් අපි ශිෂ්‍යෝ එකතු වෙලා හදලා තියෙනවා කිව්වා ඒ සුනාමි වලට වෙන් කරපු ගයක් ඉතුරු වෙච්ච එක කොහොමද මම ඔයාට දෙන්නම් ඔයා එතන නැවතිලා දරුවොත් එක්ක මේ අධ්‍යන කටයුතු වලට එන්න කියලා කිව්වා මං ඊට පස්සේ කල්පනා කරලා කිව්වා නෑ මල්ලි ඔය සුනාමියට ගියේ හදලා තියෙන්නේ සුනාමිය අතට අවතන් වූ මිනිසුන්ටනේ ඒ දේවාය කරන්න බොහොම ස්තුතියි ඔයා මට කරපු යෝජනාවට කමක් නැහැ මං කොහොම හරි ඒක ප්‍රතික්ෂේප කරත් බොහොම සුබඳව මං ඒක ඉල්ලීම මේ ප්‍රතික්ෂේප කරා මල්ලි ඒ දේ ඒගොල්ලන්ට ලබා දෙන්න මං කොහොම හරි මේ ඉගෙන ගන්නම් ඔයාලගේ උදව් මට අවශ්‍යයි සහාය දෙන්න ඒ මට ඒ ටික ඇති මං කොහොම හරි ඉගෙන ගන්නම් කියලා ඉතින් ඔහොම මාසයක් දෙකක් තුනක් මම දිනපතා පුස්සැල්ලේ කුරුවිට පුස්සැල්ලේ ඉඳන් කටුබැද්දට එනවා යනකොට දැන් යනකොට බස් මුදලක් නැහැනේ අති අමාරුනේ මං කරන්නේ මොකක්ද දන්නවද කොට්ටාවට කොහොම හරි ගිහින් කොට්ටාවෙන් එනවා වැලි ලොරි රත්තපුරේ ඇමිලි පිටි ඉඳන් වැලි ලොරි ඇවිල්ලා හිස් වැලි ලොරි තමයි යවත යන්නේ කොට්ටාවේ මේ හන්දිය එතන මේ නගරෙන් පොඩ්ඩක් ඈතට රත්තපුර පැත්තට වෙන්න ගිහින් වැලි ලොරි දෙක තුනට අත දානවා අදාමට මට තුනක් දැන් මේ කොවිඩ් වසංගතයක් තිබුණේ නැහැ
නවත්තනවා. මම නැගලා මං කියනවා මම මෙහෙම අවහල් තැනට යන්න ගොහම අපි රත්තරන් යන්නේ නගින්න මල්ලි කියලා ඉතින් කතා කරලා ඒ යනකොට මම මගේ විස්තරය ඒගොල්ලොත් එක්ක කතා කරනවා මම මෙහෙම කෙනෙක් අයියේ ඔයා හැමදාම එනවද මට මේ වෙලාවට නොවේ මම මේ ලෙච්චස්ලා එන්නේ ඉතින් මට ඔයා මොන ගහුණුත් මේ මට උදව් කරන්න කියලා ඒ වගේ කිහිප දෙනෙකුත් අඳුර ගත්තා දැන් මට යන්න යන වැඩි ගොඩ ගියා එන්නත් සමහරට උදේ පාන්දර මේ ඒගොල්ලෝ එනවා නම් ගන්නවා නැත්තම් බස් එකේ එනවා එහෙම කාලයක් ගියා නමුත් මට ඒක ඒ තරම් මේ අධ්‍යයන කටයුතු වලට බාධාක් වුණා මට කාලය සැහැන්න විනාශ වුණා මගේ යන්න පැය තුනයි එන්න පැය තුනයි පස්සේ මම තීරණය කරා මේ රහ එතන අපේ පළවෙනි වසර ශිෂ්‍යන්ට දෙනවනේ නේවාසික පහසුකම් පස්සේ මම කතා කර විශ්වවිද්‍යාලයේ මේ වෙල්ෆෙයා සොසයිටි එකත් කතා කරලා මම මට නේවාසික ආගාරේ ඉඩක් මම ලබා ගත්තා පස්සේ මම එතන ඉඳන් අධ්‍යයන කටයුතු කරා ඊට පස්සේ නැවත සතිය අන්තයේ ගෙදර යනවා ඒ වෙනකොට ගෙදරට අවශ්‍ය මුදල් ටික දැන් හොයාගන්න එපා ඉතින් මේ වෙනකොට මට අතේ තිබිච්ච මුදලුත් පොඩි ප්‍රමාණයක් තිබුණා හැබැයි මගේ තාත්තයි අම්මයි මාව අතහැරියේ නැහැ ඒගොල්ලෝ මට පුළුවන් විදිහට තාත්තා උදව් කරා හැබැයි මම තාත්තට කරදර කරන්න ගියේ නැහැ මට මේක ඕනේ මේක ඕනේ මේ මුදල ඕනේ තාත්තේ මේක අවශ්‍යයි කියලා කිව්වේ නැහැ මට ඒක ඒගොල්ලන්ට කරන මම දැන් විවාහකෙක් වෙලා විවාහ වෙලත් බාරක් වෙන්න මම කැමති නැහැ තාත්තා දෙමව්පියන්ට ඉතින් පුතාත්තා දින මුදලක් ලබාගෙන ඒ මුදලොත් අර පරිපස්මෙන් පාවිච්චි කරගෙන අධ්‍යයන කටයුතු කරගෙන ගියා හැබැයි ඔහොම යනකොට මොරටු විශ්වවිද්‍යාලයේ මට හම්බුණා ශිෂ්‍ය ආධාර හම්බුණා ඒ දවස්වල රුපියල් 2500ක් හම්බ වෙනවා ඒක ලබා දුන්නා ඒ වගේම අමතරව තව විශ්වවිද්‍යාල කතික ආචාර්යවරු මාව දැන හඳුනගෙන ස්ටුඩන්ට් කවුන්සිල් එහෙම හඳුනගෙන විශේෂයෙන් මතක් කරන්න ඕනේ විද්‍යුත් අංශයේ විදුලි අංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යතුමිය ජානකි ප්‍රේමරත්න මැඩම් එතුමිය හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට් අංශ ප්‍රධානියා වෙලා හිටියා ස්ටුඩන්ට් කවුන්සිල් වෙලා හිටියා මාව එක දවසක් කැඳෙව්වා කඳුල මගේ සම්පූර්ණ විස්තරය ඇහුවා එයා හරියට මාව අගය කරා ඔවැනි කට්ටිය තමයි අපිට අවශ්‍ය මම ඔයාට උදව් කරනවා පුතා ඔයා කොහොම හරි ඩිග්‍රී එක හොඳට කම්ප්ලීට් කරන්න ඔයාට අවශ්‍ය දේවල් මට පුළුවන් විදිහට මම ඔයාට උදව් කරන්නම් කියලා ඇත්තටම මැඩම් සමහර විදිහට සමහර අවස්ථා වලට මට අඬ ගහලා මුදලක් දෙනවා ඒ වෙනකොට මාව ප්‍රසිද්ධ චරිතය කියන්නේ ප්‍රසිද්ධ වෙලා තිබුණා විශ්වවිද්‍යාලයේ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා අනද්දෙන කාර්ම මෝරපු ළමෙක් ඔව් මෝරපු කෙනෙක් ඇවිල්ලා විවාහ වෙච්ච කෙනෙක් දැන් මේ උපාධිය ආධාරනවා කියලා කොහොම හරි අනද්දෙන කාර මණ්ඩලයේ සියලු දෙනාම මා එක්ක හිතවත් වුණා. ඉතින් කාලයක් යනකොට මාස දෙක තුනක් යනකොට ඒගොල්ලෝ කොහොම හරි මටත් ඒක හිතා ගන්න බෑ මා එක්ක කොහොමද ඉච්චර ලං වුණේ කියලා ඒ කට්ටිය. එයාලා මගේ විස්තර අහනවා කතා කරලා ඒගොල්ලෝ අතර කතා වෙලා මට උදව් කරන්න කිව්වා මල්ලි ඕනි ප්‍රශ්න කියන්න ඔයාට අවශ්‍යතාවයන් ඕන දෙයක් කියන්න. ඔයා මේ උපාධිය කරන්න ඔයා මෙහෙන් යන්න එපා. කොහොම හරි මේ මේ විශ්වවිද්‍යාලේ දැන් ඩිග්‍රී කරන්න අපි උදව් කරන්න හිටා. ඉතින් කිතාවකට වුණා සාමේ මම මේ වෙලාව සිහිපත් කරන්න ඕනේ. මේ ලංකාවේ හොඳ මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ හදවත හොඳ මිනිස්සු. බොහොම මිනිස්සුන්ට උදව් කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස් කොටස කීප දෙනෙක් තමයි මට හම්බුනේ මොරටු විශ්වවිද්‍යාලයේදී. විශේෂයෙන් මතක් කරන අනද්දෙන කාර්යමණ්ඩලයේ ඒ වගේම මගේ කතිකාචාර්යවරු මට උගන්වපු විශේෂයෙන් මහාචාර්ය සමන් බණ්ඩාර මහාචාර්ය අමල් කුමාරගේ සර් සමන් බණ්ඩාර සර් ප්‍රධාන අංශයේ සියලුම කතිකාචාර්යවරු මට අත්උදව් දුන්නා උදව් කරා ඉගෙන ගන්න. ඉතින් මම විභාග හරියට ලියන්න ඕනේ අධ්‍යන කටයුතු හරියට කරන්න ඕනේ පැවරුම් කරන්න ඕනේ ඒ සියල්ලටම මට ඒගොල්ලෝ උදව් කරා. ඒ වගේම සහෝදර ශිෂ්‍යයෝ ඉතින් දැන් ඔහොම කාලය ගෙවුණා ඉතින් ෆස්ට් සෙමෙස්ටර් ෆස්ට් එක්සෑම් තිබුණා ඉතින් ඒකත් පාස් වුණා. වයස අවුරුදු 30 දී මොරටු විශ්වවිද්‍යාලයට සුසුකම් ලබනවා. ඊට පස්සේ එතනින් එහාට. හැබැයි ඒ වෙනකොටත් ඔහු දෙදරු පියෙක් ඒත් එක්ක ඉදිරි වැඩ කටයුතු කරගෙන යන එකෙච්චර ලේසි නෑ පහසු නෑ. කොහොමද එතනින් එහාට ඔබේ කතාව? දැන් මම මගේ පියාණන් ලබා දීපු මුදල් මං වලින් ගියක් ගත්තා පොඩි පුංචි ගියක් ගත්තා විශ්වවිද්‍යාලේ ගාවම විශ්වවිද්‍යාලයෙන් ආසන්නියම ගත්තා. පස්සේ මම ඒගොල්ලන් එතන ගෙදර මේ
Iwan nyuasi miyata bang kiwata pasi igul lumada etra me porunduna wisudale pata malawa karna iwan nakama wala meke digata ma inna prasyane yala i ita pasi i giusuma insa mama etra mada pulanguna wisudale hamara karna kama igitari inna etra pasi ma kato perdi janata wong wisudale jon rudugu mawate iti i sahudara janata mata etra godak kudau kara sahaya yala kala godak kudau kara mata jiwiti i kala bakuan wili. Yang home ya, anak kota gear dan tiennya, yang prasyanya udah paham dengan melihat sesuatu yang anda pulang. Itu publik ati tergena. Oh, mage putra lah dienna, orangnya apa, loko itu cuma putra, dewi putra sekolah ane, loko putra, mata me sekolah itu agan nama sih. Ikat komar siddu na. Komar siddu na, mage ikat keragata, itu pasi, atau waktu itu tujuh ratus dia leter, nah itu lat keragata. Yang itu yang usia dia leh jiwitnya yang guru bela yang orang udah itu tergihing. Mihem ya anak kota, yang itu yang mana dan diwakti ini tinggal terma modal yang kuda yang dengan modal pramanwat mana pada ini demat teka, lebihnya modal ini mata keraga nama aru, yang rutu wisuda ali tiennawa godak kos gas tiennawa, manjuk kawaga wat tiennawa, anak dengan cara mandele kerana, tawa ekka pette ketimana jale piripahdu karna istana ya, water plant ya, ekiti amali kene kita watna anra dupre Malik ini, ya itu mata kita waktu itu, dengan umumnya anak kita, mama dengan manjuk kadal itu ya kada agen, nama kita itu, dengan daru posisi kerana ni pak, itu yang egol lu belu, muka tu mesti dah lama kelai mewah kerana ni kira, sebab mama kiri gua, mama egol lu ani mata, orang itu orang, orang anda ini perasaan ni, orang ini anna, kalau mata udah ukurna, kos gas tiap ni. Itu kita dengan bela deh, deka pirimah ganu pulang, entahnya apa kadeng elu elu aku mila di gana. Gan mata modal nanti sah mangkaran ni polos kiriya kada ganu. Satu antik kos kiriya kala dengan magi saudara sisya magi ke kamar ini Deepal. Itu kata ya gini kos gaye me kos kada la. Iting api ider gini tambala ya golan dat hostel ya datarangnya villa. Uhuma kuhumari di nacari ya begiwen ma jiwat tinde. Teng samar dawasa datarama Hamadam aku usne, hamadam polosne, hamadam kehilmuatne. Kehilmuatne. Itu kita mama kerana, mevilai mang utagunu, kita ama gawurin sihat kerana none. Mata ikhtara suami ini hansi nama, mata udah kara, mang udah kara kerana mama gihing puna gehuna. Tapi mang kalpana kerana mata dengan daru nadatu kerana kuhud mang kerana. Dharma parreshana ale, katu pedesi Rahul maudhi. Anda wasa kena korang dek kami mistaanya, gya swami nuhansi muna geuna, unuhansi tamai hai godu vipassi. Pasti hamduru. Hamduru, swami indra nuhansi, ting maika katakalla wisra hua, mangko hamduru ni mama mema kinek, mema sisiek, daru inno mat, demma wisudali gana ganwa, ada jiwa tin nama harui, matu buhansi king udahu mang, pokare balapur tu na matu, ni kita atu dahu agdin nagi buhama, wacana deka katakal naya matu kshani keng. Wah, orang melaya ke inna, mahatma inna, amang waktu dawukaran nak kira unahasi mari diripat tu na. Iting, gitarat unahasi muna ke inna mang yanoa, sathi dekat tu nur saraya gih ama. Kita daru anta wasa kiri piri tiga, kita itta wasa scene tiga, kita itta wasa ane kut muna hara wasa dewa tiawan toothpaste tiga. Ini hemat deh mang unahasi mata sapela dunna. Kalau gitarat awasa am kot sak mangi upakari tulis mang keragata. Atau masih masam ada wasat, unuhan sega atom kerja grand be, magi putar daham pasal tenama, katu berdi bodi raja daham pasal itu. Ini anu kota mang, terus swami unuhan sila, mak bohbi tebat tu na, mang ada awa dana dana hendak kata mih misudal sisi, ratna puringa villa ini mih lagi kitu apa dini cerah dengi ini kela, unuhan sila game mih kisaran matuk buah mali, wajah unu villa ke inna, wajah mahatnya inna mih api udah ukuran nang kela. Samar dawasul itu mama yang nama kita tak, terima khannya naya samar dawasul kita. Dia mata daruan kuhumar kayaknya bimbing dengan orang mangku. Kau ruat dan naya mekata, mama yang nama pansel itu yang hamduru ni, mangga awi mehmet dia kita kibuah mama, hamduru dani wala dali berlala, mata kita tak bahasa aharatika sapela dina. Ehema krama wedya mama mata ehema kalah tu mana. Iusidala ingin nak mama mati evagi deval, hamduru udah ukara. Ipa, ini 5 tahun dekam mama matak kerana ni tamu gawurin, nuansa lada. Evagi mana,
සමහර දවස් වලට මගේ ශිෂ්‍යෝ සහෝදර ශිෂ්‍යෝ මට උදව් කරනවා. ඉතින් දැන් සමහර වලට දැන් මුදල් හොයන්නත් එපා පුතාගේ ඉස්කෝලේ වලට පොත්පත් ගන්න. හැමදේම සපය ගන්න බැරි වෙන අවස්ථාවලදී මම කරන්නේ විශ්වවිද්‍යාලයේ තියෙනවා අපේ සහෝදර ශිෂ්‍යෝ ඉතින් පාවිච්චි කළා විසික සමහර හිස් බෝතල් එහෙම තියෙනවා. ඉතින් මම කරන්නේ පාන්දර 4ට ඉතර විශ්වවිද්‍යාලයට යනවා. මේක හැමෝම දන්න විශ්වවිද්‍යාලයේ සහෝදර ශිෂ්‍යෝ දන්නවා. කවරයක් කරන් ගිහින් මම ඒ බෝතල් එකතු කරලා මගේ හොස්ටල් එකේ නිවාසිකාගාරය එකතු කරලා මම ගිහින් ඒවා අවශ්‍ය තැන ඒ තැනකට විකුණලා මම බෝතලයක් රුපියල් 10යි ගන්න. ඉතින් මම බෝතල් 100ක් විකුණොත් මට රුපියල් 1000ක් හම්බ වෙනවා. බෝතල් 200ක් විතර එකතු කරලා රුපියල් 2000ක් අරන් මම කරන්නේ ගෙදරට අවශ්‍ය හාල් ටික, ඉලුරු ටික අරන් එනවා ගෙදරට. සමහර දවස්වලට පැවරුම් කරලා ඉතුරු වෙච්ච ඒ ඉවත් කරන කඩදාසි මට අනද්දෙන කාර්ය මණ්ඩලයේ කට්ටි කියලා තියෙන මල්ලි ඕන වෙලා කාරාගී මේවා ඉවත් කරන්න තියෙන්නේ. ඔයා මේක වාට ගෙනියලා මේක මුදලක් කරන්න පුළුවන් නම් අරන් යන්න කියලා අවසරය දීලා තිබුණා මට ආරක්ෂක අංශය සියල්ලම විශ්වවිද්‍යාලේ. මේ සියල්ල මේගොල්ලෝ දන්නවා මේ මගේ ජීවත් වෙච්ච හැටි. ඉතින් මට කවුරුවත් එහෙම මාව මාව පරීක්ෂා කරවෙ මුකුත් මට එහෙම බලපෑමක් වෙන්නේ නැහැ. මොකද මං නියම ශිෂ්‍යෙක් විදිහට බොහොම විනීතව සහ මේ මගේ ඒගොල්ලන්ට මට ගෞරවයක් ලැබෙන්න පුළුවන් විදිහට මං හැසිරුණා විශ්වවිද්‍යාල කාලේ. මට ඒ කොළ අරන් ගිහින් මං පළතුරු කඩේකට දීලා ඒතර කිලෝ එකක් රුපියල් 50යි ගන්න. ඉතින් මම කිලෝ 5ක් 6ක් ගත්තට පස්සේ මට මුදලක් එනවා. සමහර කිලෝ 10ක් විතර අරන් ගිහින් ඒගොල්ලෝ මට ඒ මුදල් දුන්නාම මගේ දෙයට අවශ්‍ය කළමනාටික කරගන්නවා. සමහර දවස් වලට විශ්වවිද්‍යාල කැන්ටින් තුනක් හතරක් තිබුණා. ඉතින් දැන් රෑට එහෙම සමහර දවස් ආහාර පාන සපයා ගන්න බෑ. මම හවස් වෙනකම්ම ලෙක්චර්ස් තියෙනවා. මට ඉගෙනීම කටයුතු කරනවා. එතකොට ඒ පැවරුම් කරන්න ඕනේ ලැබ් වලටකින් කම්පියුටර් ලැබ් වලටකින්. එතකොට ෆුල් ටයිම් මම ඒකට පූර්ණ කාලීම වුණාම ගෙදරට මුදල් හොයන්න බෑ මට. එතකොට මං කරන්නේ කැන්ටිමේට ගිහින් කතා කරාම රාත්‍රී කෑම ළමයි ශිෂ්‍යෝ කාලේ වුණාට පස්සේ නම් එහාම 10ට ඉතරදී කැන්ටින් වහනවා. එතකොට ආහාර පාන ලබා දෙනවා. ඉතින් ඒව ගෙදරට ගිහින් දරුවන්ට මම දෙනවා ලබා දෙනවා. ඒගොල්ලෝ පෝෂණය කරා. මම කරන්නේ උදේට මොකක් හරි මගේ බිරිඳ සකස් කරපු කෑමක් නැත්තම් මම උදේ පාන්දරම එනවා කැම්පස් එකට ඇවිල්ලා උදේ කෑම එක රුපියල් 11යි. ඒ කෑම එක කාලා තවත් කෑම එකක් උදේ රුපියල් 11යි. ඒකට අඩු වීදමේ මට කරගන්න පුළුවන්. ඒසා 11ට තව කෑම එකක් උතා ගන්නවා. රුපියල් 22යි. එතකොට දවල් කෑමටත් එක්ක. ඒ වෙනකොට ගෙදර මොනවා හරි දෙයක් බිරිඳ සකස් කරලා තියෙනවා දරුවන්ට. ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන ඉස්කෝලේ යන බිරිඳේ කටයුතු කරන සියල්ලම එයා තමයි ඒ වගේ කීම ගත්තේ. මට එයා කියලා තියෙනවා ඉගෙන ගන්න කටයුතු කරන්න මුදල් ගිහින් දුනම එයා කල්පනාකරන කර ගන්නවා. එතකොට මම කරන්නේ දවල් කෑම එක 12ට කලින් වගේ ගන්න ඕනි තියෙන නිසා මම කරන්නේ අධ්‍යයන කටයුතු කරලා ලෙක්චර් එකක් කරනාම විවේකයක් දෙනවනේ. ඒ වෙලාවට දවල් කෑම එක කනවා. කාලා ඉතින් වතුර ටිකක් බීලා ඉන්නවා. මේක ශිෂ්‍යෝ දන්නවා. සමහර යාළුවෝ මට උදව් කරනවා ඇත්තටම. ගෙදරින් ඒගොල්ලෝ ගෙදර ඉඳන් ආවම මට කැමරයක් අරන් එනවා. ඒ කැමරක සමහර මම ගෙදරට ගිහින් දෙන දරුවෝ එක්ක අපි ගන්නවා ප්‍රොජෙක්ට් එක ගන්නවා. එහෙම අනන්ත අප්‍රමාණව මේ පුරා අවුරුදු 5ක කාල සීමාව තුළ මේ විදිහට තමයි ජීවත් වුනේ. අඩුත් ගන්නවනේ සමහර ලාවට. මෙහෙමයි. දැන් දවල්ට කැම එක මට ගන්න අතන බැරුණා සමහර දවසට මං කරන්නේ යාළුවොත් එක්ක කැන්ටින් එකට ගියාට පස්සේ ඒගොල්ලෝ කැම කාලා ප්ලේට් එකක් එකකින් අඩුවක් කියලා අපිට දෙනවා රුපියල් 5යි. ඉතින් මං එක්කෙනෙක්ගේ ප්ලේට් එකක් අරන්ගින් අඩුවක් අරන්. ඒක කොහොමත් ඒක සම්පදායක්. යාළුවෝ අපි හැමෝම එකට අපි ගානේ කන්නේ. ඒක වෙනසක් නැහැ. සහෝදරයෝ වගේ එක පවුලේ සහෝදරයෝ වගේ තමයි අපි හිටියේ. ඉතින් අඩුවක් අරන් රුපියල් 5යි. අඩු දෙකක් ඇහම බඩ පිරෙනවා. ඉතින් යාළුවෝ වේකෙදි යාළුවෝ ඉතින් මට ප්ලේන්ටියක් අරන් දෙනවා. නැත්නම් ඒගොල්ලන්ගේ ප්ලේන්ටිය. මට කිසිම ආහාර මේක ලබා ගන්න ඕනේ බඩගින්නක් කියන එක දැනෙන්නේ නැහැ. කිසිම එක මට ඒක මං විඳින්නේ දුකක් කියන එක මට දැනුනේ නැහැ. මට මේ දුක මිහිරක්. හරි රංජිත, දැන් ඔහොම කොහොම හරි ඔබ උපාධිය සම්පූර්ණ කරනවා. ලොකු කට්ටක් කරනවා. මම හිතන තාමේ S2 ඒ කතාව කියනවා අපිට. ඒ කතාව අපිට දැනෙනවා. ඒ ආදරණීය බිරිඳ බත් සමහර විට මේ
මේ ධෛර්යවන්ත මිනිසා පිටපස සිටි දවන්ත සෙවණැල්ල වන්නට ඇති. එයත් මේ වෙනකොට බලාගෙන ඇති. මම හිතන්නේ එහෙම අභියෝග ජය ගනාපු මිනිස්සෙකුට සමහර වෙලාවට එල්ල කරන අභියෝග හරි පුංචි දේවල් ඔබට ඔබ ගණන් ගන්න එපා. ඒ ඔබේ ජීවිත ගමන් මග හැඩ කරන තවත් හරි ලස්සන සොඳුරු නවාතැන්පළවල් විතරයි. අද ඉන්න තැන ගැන එදා ඉඳපු තැනත් එක බලනකොට ඔබට දැනෙන දේවල් බොහොම කෙටියෙන් කියන්න. ඔව්. ජීවිතයේ දුක් විඳින මිනිස්සු තවත් ඉන්නවා. මේ මම එක් චරිතයක් පමණයි. ඉතින් ඒ දුක වින්දා කියලා මම අද කවදාවත් මට මේ ඒ අතීතය සිහිපත් කරලා මම මේ දුක් වෙන සතුට වෙනවා. මම අද හොඳ රැකියාවක් කරනවා. මගේ මට විදායක ශ්‍රේණිය රැකියාවක් කරනවා. එක දෙයක් කියනවනේ මට විශ්වවිද්‍යාල කාලේ දරුවෙක් හම්බුණා. ඔව් ඒක. ඒ දරුවගේ සියලු කටයුතු විශ්වවිද්‍යාලෙන් තමයි කරේ. ඒ එවැනි උතුම් මිනිසුන් මොරටු විශ්වවිද්‍යාලේ ඉන්නවා. ඒ මේ කතිකාචාර්යවරුන් අනද්දන කාර්ය මණ්ඩලයේ මා සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාව ඒ දරුවා ඉපදුනාට පස්සේ සියලු කටයුතු මට කරලා දුන්නා. ඒකත් මම ඉතාම කෘතගුණව සිහිපත් කරන්න ඕනේ දරුවා පෝෂණය කරලා මට ඒ අවශ්‍ය කටයුතු කරන්න මට අත් උදව් දුන්නා දරුවව රැකපලා ගන්න. ඒ වගේම මොකද ඒ දරුවා ගෙදරට ගෙන්නත් කැම්පස් එකේ වාහනයකින් මම ඔව් කැම්පස් එකේ මට ගෙදර කැම්පස් මට ඒ ගෙදරට මම ගියාම මට ඇඳක් තිබුණේ නැහැ. ඇඳක් දුන්න කැම්පස් එකෙන් පුඩු ප්ලාස්ටික් පුඩු තුනක් දුන්නා කබඩ් එකක් දුන්නා මෙට්ටයක් දුන්නා දරුවන්ට අවශ්‍ය පොත්පත් ටික මොන හරි ලැබලා ඉතලට කොස්ස පවා කැම්පස් එකෙන් මට දුන්නා අනද්දේ කාර්යමණ්ඩලයේ. ඉතින් සමාජදාස අපි ගෙදර වතුර පාවිච්චි කරනකොට බිල යනවා නම් ඒගොල්ලෝ කියලා දෙනවා කැම්පස් එකට එන්න කියලා. මගේ බිරිඳ එතකොට දරුවා හම්බෙන්න මම මගේ දරුවෝ ලොකු පුතයි දෙවෙනිය අතින් අල්ල බිරිඳ බඩේ එයාගේ කුසේ දරුවේ. ඒ අපි යනවා විශ්වවිද්‍යාලේ ගානක් නැහැ. ඒක කිසිම වෙනසක් තිබුණ නැහැ විශ්වවිද්‍යාලේට. ඉතින් එහෙම ගිහින් කැම්පස් එකේ නා ගන්නවා රෙදි ටික හොද ගන්නවා. කැම්පස් එකත් සහ මගේ ගෙදරත් අතර මගේ පෞල් ජීවිතත් අතර පුදුම බැඳීමක් තිබුණා. මගේ ගේ ගෙදර වගේම තමයි විශ්වවිද්‍යාලය. ඒකයි මම අද සතුටු වෙන්නේ. අදටත් මා විශ්වවිද්‍යාලය ඉතාම ඉහළින් ඒගොල්ලෝ මට එන්න කියනවා ආරාධනය කරනවා එන්න කියලා. ඒ සම්බන්ධ සහ සම්බන්ධතාවය අපි හැමෝම අපි අද අත්තල් බඳගෙන මම ඉන්නවා. මා ඉතාම කුළුපඟයි. ආරක්ෂක අංශයේ අනද්ද්‍ර කාර්ය මණ්ඩලයේ මේ අනිකුත් මේ කතිකාචාර්යවරු විශේෂයෙන් කියනවා උදය ජයතිලක ගුරුතුමා ගණිතාංශයේ එතුමා මට ඇමරිකාව ගියා ඊට පස්සේ එතුමා PhD ඩිග්‍රී කරන්නේ ටෙක්සාස් ඉඳන් මට ඊට පස්සේ මගේ account එකට මට මුදල් ලැබුවා ඉගෙන ගන්න කියලා. අද ඇවිල්ලා ඉන්නවා එතුමා නැවත විශ්වවිද්‍යාලය උගන්වනවා උදේ ජයතිලක. ඉතින් ඒ වගේ මම මියුසික් මම ගිටාර් ප්ලේ කරන නිසා ඉතින් යාළුවොත් එක්ක නිතරම පාටිස් වලට සම්බන්ධ වෙනවා. ඒගොල්ලන්ගේ විනෝද වෙනකොට මම ගියාම මට ඇත්තටම යාළුවෝ උදව් කරනවා. පහළ බැජ් වල මාලිලා ඒ සියලුම දෙනාම මට උදව් කරා. මට ඒ කරපු උදව්ව අනන්ත අප්‍රමාණයි. මේ වෙලාව කාල වේලාව මදි කියන්න. ඉතින් මම මේ කියන්නේ සියලුම දේවල් කැටි කරලා තමයි අප්‍රමාණව අසීමිතව මට උදව් කරා නැගී සිටින්න. අද මම මෙතන වාඩි වෙලා මේ විධායක ශ්‍රේණිය රැකියාව කරගෙන මම හොඳින් අද හොඳ යහපත් පුරවැසියෙක් අද ජීවත් වෙන්න අත් උදව් දුන්නේ සියලු දෙනාම තමයි. ජයරත්න සර්ගේ මග පෙන්වීමේ පටන් අද දක්වාම මට මේ පුද්ගලයා ඉතාම ඉහළින් මම අගය කරන්න ඕනේ. හිතේ ගුරු භූමිකාවට අලුත් තරතකතර අවශ්‍ය නැහැ. අපි ගුරු ගීතයේ දූෂණ ගැන කිව්වට ලංකාවේ අපිට එහෙම සමහර තැන්වල හම්බ වෙලා නැති වුණාට මම හිතන්නේ ජයරත්න සර්ලා කියන දූෂණලා තමයි. ඔබට කැම්පස් එකේදී හම්බෙන්නේ සර්ලා ඒ දූෂණලා තමයි. ඒ අර මහ වැසි වහින බවට කුණාටු වෙන බවට මොන දේවල් කිව්වත් අන්තිමේදී වසන්තය එන බව තමයි මේ අපිට නොකියා කියන්නේ. විතරකුත් නෙවෙයි අපි වචන හැටියට අහලා තිනවා නොපසුබට උත්සාහය අප්‍රතිහත ධෛර්යය අනවරත කැපවීම මේවට අපි වචන විදිහ වචන විතරක් විදිහට දැනගෙන හිටියට මං හිතන්නේ ඔබ මේවට හොඳ උදාහරණයක් දීලා තියෙනවා. අපි දැන් තමයි අපිට තේරෙන්නේ මොකක්ද නොපසුබට උත්සාහය කියන්නේ කියලා. අනවරත කැපවීම කියන්නේ මොකක්ද කියලා. අභියෝග වලට මුහුණ දීම කියන්නේ මොකක්ද කියලා ඔබ සියල්ලම මේ යසසිරි රංජිත් නාවලවත්ත කියන මේ දේහය තුල සංගවලා තියෙනවා. බොහොම ස්තුතියි අපේ ආරාධනාව පිළි අරගෙන මෙතෙන්ට ආවට. බොහොම ස්තුතියි. මට එක දෙයක් කියන්න ඕනේ. මම කියන්නේ මගේ සහෝදර ශ්‍රී ලංකා වාසී සීලු දෙනාටම කෙනෙකුට නැහැයි බැහැ කියන වචන කියන්න එපා. අපි නැහැ කිව්වත් ඒ මොහොතේ නම් නැති දේ හොයාගන්න බැහැ නොකිය උත්සාහ කරන්න කියලා.
අපිට කවදර දවස ඒ දේ ඉෂ්ට කරගන්න පුළුවන් සිහින සැබෑ කරගන්න පුළුවන් නොපසුබට කැපකිරීම තුලින් උත්සාහය තුලින් කිසිම දවසක වැටෙන්න එපා වැටින්නේ නැගිට වැටි වැටි නැගිටින්න ඒක තමයි ජීවිතේ මට දෙන්න පුළුවන් එකම පණිවිඩය බොහොම ස්තුතියි නැවතවතාවක් අපේ පෞරාචාරමුණ පොත කර සිටිනවා ඒ ජීවන ගමන් මගේ ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය බිරිඳ ඔබත් මේ ගෞරවයේ කොටස්කාරෙක් රැඳී සිටින්න මේ ඔබේ ජීවිතයට ඉඩ දෙන්න ජීවිතේ